මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඇති ඉඩකඩ තවදුරටත් වැඩි වී තිබෙනවා. ඒ මේ වන විට නිකුත් කර ඇති නව ගැසට්ටුව මගින් ඒ සඳහා සලසා දී ඇති ප්‍රතිපාදන සමගයි. තවත් නව බලපත්‍ර 300කටත් වැඩි ප්‍රමාණයක් ලබා දීමට හැකියාවක් ඇති බවයි සුරබදු කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ. සිල්ලර වෙළඳසල් ඒ වගේම සුපර් මාකට් තව තියෙනවා හෝටල් වල දුන් මේවා ඊළඟට තියෙනවා සංචාර ව්‍යාපාරේ දිනු කරන්න දුන් පොප්ලික ලයිසන් නැත්නම් මුල්පත්ෙන් ලයිසන් ඒවා ඔක්කොම බැලුවොත් 5000ක් විතර අපි මේ වෙනකොට කිව්වා තියෙනවා. ඒතර ටිකට් දැන්සල් අපි වලට දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ වෙනකොට 1790ක් විතර තමයි සුපර් මාකට් වලට ටිකට් දීලා තියෙන්නේ. අපිට අලුත් ගැසට් එකක් තියෙනවා ඒක 1500ක් වෙනකන් ඉතින් වැඩි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඒ විතරම අප මේ එළඹ තිබෙන්නේ මැතිවරණ වර්ෂයකට. මෙතරම් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඇති ඉඩකඩ මේ මැතිවරණ වසරේදී අවභාවිත වන්නට ඉඩක් තිබේදැයි සාධාරණ සැකයක් තිබෙනවා. මේ වන විටත් 5000කටත් වඩා මත්පැන් අලිවිසල් අපේ රට පුරාම ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වර්තමාන සුපිරි වෙළඳසැල් ජාලයේද ඇතුළුවයි. එවන් පසුබිමක තවදුරටත් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඇති ඉඩකඩ ගැන ගෞරවනීය මහා සංඝරත්නය අදහස් පළ කළා. රටේ මිනිසුන් කැබෑරුම් දෝනත් මේ වෙලාවේ රටේ මිනිසුන් කණ්ඩ ඕන. මේ 2024 කියලා කියන්නේ පාර්ලිමේන්තු කියලා කියනවා, ජනාධිපතිවරණ කියනවා, විවිධ කතා බහ කියනවා. මේ වෙලාවේදී තමන්ගේ හිතවතුන්ට තමයි රෙස්ටුරන්ට්, කැබෑරුම්, අරක්කු බලපත්‍ර, බියර් බලපත්‍ර ලංකා ඉතිහාසයේ මිහින්තලාවේ තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලයේ පන්සලයි අතර දැම්මා බියර් කැබෑරුම. හිතවතුන්ට මේ වගේ බලපත්‍ර දුන්නාම එවුන්ගේ රාජකාරිය තමයි, බලපත්‍ර ගත්තු එවුන්ගේ රාජකාරිය තමයි කෙසේ හෝ ඡන්දය ලබා දෙන්නට ඕනේ. මේවා අවභාවිතා කරලා මිනිස්සුන්ගේ සිහි විකල් කරලා ඒ වගේම හිතවතුන්ට මේවා දීලා රට නැවතත් ප්‍රපාදයකට, අඳුරකට තල්ලු කිරීමට වෙහෙස වෙන උත්සාහ වෙන පාලකයෝ ටිකක් මේ ඉන්නේ. මම හිතන විදිහට මේක ඡන්දය ඉලක්ක කරගෙන මේ බාර් පර්මිට් එක දෙන්න යනවා නම් මම හිතන්නේ ඒක රජය හෝ වෙනත් ඕකේ බලපෑමක් මත කරගෙන කරන්න යනවා නම් ඒක මම හිතන්නේ බලවත්සේ වරදක්. මොකද ඇත්තටම මිනිස්සුන්ට කල් නැහැ. මිනිස්සුන්ගේ ජීවන බියදම අද වෙනකොට ඉතාමත්ම ඉහළ ප්‍රමාණයකින් වැඩි වෙලා දවසින් දවස මේ ජීවන බර වැඩි වෙනවා. නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඇති ඉඩකඩ ගැන ජනතාවද සියතට අදහස් පළ කළා. එච්චරයි අඩු වෙලා තියෙන්නේ බඩු ආසසට. අවුරුදු නම් කන්නම් වෙන්නේ මේ කන්න නැති කාලේ බාහිර හැරියොත් නියමෙද තියෙයි. බාහිර නෙමෙයි, අපිට කන්න බොන්න දේවල් අඩු කරලා දුන්නොත් ඒක බොහොම ලොකු දෙයක් අපිට. අරකු බාරයලා මොනා කරන්නද? අරකු බාරයදලා වැඩක් නැහැ මිනිස්සුන්ට කන්න දෙන්න කියන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.